සැදැවත්න්නේ පිය තෙපුුලෙන් ඇසුවන් සිත් සනහන තතාගත බුදු බණ සිත නෙවී සැනසිනමොහොතක අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්න මේ පින්වත් පරිශ්වයට වැඩම කොට සිටන පූචනය කෝරලයාගම සරණතිස්ස පින්වත් අපගේ ස්වාමින් වහන්සේ අපි සාධනාධපාතමින් පෙළිගනිමුෝ සාධෝ සාතෝසාතු දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ, අංක තුන්සිය හැට පහ දේවාල පාර දෙපානම පන්න පිටිය ලිපිනෙහි පදංචි, RA මෙවරින් පෙරේරා මහත්මිය ප්‍රධාන එ පවුලේ පින්වත් පිරිස. නමුෝතස්ස භගවෙතුවරහතු සබබදමමිසු අප අපටිহাත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවිසාරයි ජෙවිසාර දස්ස සභ ස සතුතුත මස්ස ධමමිසරස්ස දමමරාජස්ස. ධම්නම්මසාමිස තතාාගතස්ස සභබഞഞුණු සමමා සම්නම්බුද්බුදස්ස නමෝතස්ස භගවෙතු අරහතු සභබදමමිසු අප පටිහතඥානචරස්ස Да seබද seචතුwiසාခසාre සսteම se danamiස seသမජස daසාස taග se ස samo sama buddasස. නමෝතස්ස භගවෙතුූ අරහතු සභබදමමිසු අපටි හතඥාන චාරස්ස දස බලධරස්ස චතුවීසාර ජෙවිසාර දස්ස සබ සතුතුත මස්ස දමමිසරස්ස. දමරාජස්ස දමමසාමිස තතාගකස සභබඥඥුණු සමමා සමම්බුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙෙන්න්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල නිර්මල ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මේශ්‍රවනය කරලා ධර්මයෙන් ලැබෙන අවවාද තමන්ගේ ජීවිත එට එකතු කරගෙන මෙලව ජීවිත එන්නේ වැරදි කරගෙන පරලොව සුගතිගාමී කරගෙන අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතරවීමේ පරමාර්තය ඇතුව. උතුම් ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් ඒ බලාපොරොත්තු මුදුන් පත් කරගැනීම සඳහා හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්න්නතුන අද ධර්ම දේශනාවෙන් අප ිසාකච්ඡා කරන්නේ පරාභව සූත්‍ර දේශනාව. මේ දේශනාවේ එක කොටසත් අපි මීට කලින් සාකච්ඡා කරන්න්න එදුනා. ඒ සූත්‍රයේ උත්පත්තිය සහ තවත් කරවරු කීපය භාගිතුන් වහසේ දේශනා කොට වදාළ පළවෙනි ගාතාරත්නයම තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දෙ එක්තරාදිව්‍යබුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් සියලු දෙවිවරු නියෝජනය කරමින් ඇහවනිස්වාමීණී පිරිහීමට හේතු කරුණු මොනොවද කියලා ඉති ඒවෙලාව අපේ භාගිතුන් වහන්සේ සුවිජානෝ භවහී සුවිජානෝ පරාභව දම්ම කාමෝ භවංහෝතී දම්ම දෙස්සී පරාබ ගන ගාථරත්නය දේශනා කළ. එතකොට දම්ම දෙස්සී පරාභව් ධර්මයට දවේශී වෙච්චාය ැ විරුද්ධ වෙච්චාය මෙලවත් පරලවත් දෙකේම පිරිහෙනවා කියෙන කාරණාවම තමයි අපි සාකච්ඡා කළේ එතකොට මේ ධර්මයට දේශී වෙච්චායි විරුද්ධ වෙච්චාය දස අකුසල කර්ම පත රැස් කරනවා ධර්මයට පිටුපානය එතුකට දැන් දස අකුසල කර්ම පත මොනවද කියල අපි දන්නවා කයෙන් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි හිතිංකරන වැරදි තුනයි. එතළ කරුණු දහයයි. මේ කරුණු දහය තුළ යමෙක් කටයුතු කරනවනම්. මනුස්සලෝකෙ ජීවත්වෙන කාලේ අතීතයේ රජදරුවෝ ඒ අයට දෙතිස් වදබන්ධන කියෙන මහා භයානක දයන් පැමිණවා අපි ඔය කුණුට්ටික පලපලවෙනි දේශනාව සාකච්ඡා කළා අදත් එහෙම වදබන්ධන දකිින්ට නැතිවුණාට මේ තිදොරින් අසංවර වෙච්ච මේ වැරදිියොල නිරත වෙච්චායට සමාජී හරියට තාඩන පීඩෙන නඩු හබෝල්ට මූුණ දෙන්න සිද්ධවීම් සමහර වෙලාවට සාමාන්‍ය ජනතාවගින් ගුටි කණ්ඩ සිද්ධ වෙන අවස්ථා මරණයට පත්තෙන්ටත පවාතිය අවස්ථා බොහොම වැඩි. ඉතින් පිඳතින මේ ලෝකෙ එවන් තාඩන පීඩන වලට භාජනය වෙලා නොයෙක් දුක්කංකටුළු විඳලා ඒ පුද්ගලයා මැරුුණට පස්සේ අතිශෙයිම්ම භයානක වෙච්ච නිරයේ උපත්තිය ලබනවා. එතකොට නිරය කියල සඳහන් කරහම අපි නොයෙක් ධර්ම දේශනාවල් වලින් මේ නිරය කියේන කාරණාව සහ ඒ සම්බන්ධ බොහෝ කරුණු අහල තියෙනවා මහනිරේවල් තියෙනවා අටක් එක මහනිරයක් වටේට පුංචි පුංචි අපායවල් තියෙනවා දාසය එතකොට දාසය වරක් අට එකසිය විසි අටයි ප්‍රධහන අටයි එකසිය තිස් හයයි නිරේවල් සංඛියාව එකසිය තිස්හයක් හැටියට දක්වනවා නමුත් ධර්මය තවත් සමහර තැන්වල තවත් නංවලින් දක්වපු නිරේවල් පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මහනිරේවල් අට සංජීවය කාලසූත්‍රයේ සංඝාතය රෞරවේ මහාරවුරවේ තාපය මහාතාපය අවිීචයේ. මෙවිදිේ අටක් සඳහන් කරනු ප්‍රාණගාතාදී අකුසල කර්ම කරපු අය තැන් කාය දුෂ්චරිතයේ පළවෙනික ප්‍රාණගහතේ. මේ ප්‍රාණගාත වගේ අකුසල කර්ම කරපු අය මේ සංජීව කියන නිරයේ තමයි වැඩිපුරම උපදින්නේ. සංජීව නිරය කලකන ආවිෂයෙන් අඩුම නිරයේ ගිින්දරයෙන් පිරිලතිීන නිරය එහි ඉන්න යම පල්ලු ඉතාම තියුණු ආයු දරගනය මෙ නිරිසත් වූ කෑලි කෑලිවලට කපනවා කපලා ඉවරවෙනකොට නැවතේ ඇය ආයත් ප්‍රකෘති ස්වභාවයට පත්වෙනවා නැවතත් කපනවා මෙතෙකැයි කියන්න බැරි තරං දරුණ දරුණු වේදනාවක් තැන් අපි හිතන්ඩකු අපි මෙහෙම ඉන්නකොට. මේ පොළොවේ අපි දිගෑරලා කවුරු හරි කඩුවක් කරගෙනැවිල්ල පෙතිපෙතිඔලට ගපාගෙන කපාගෙන ගියොත්. ප්‍රාණය රැඳල තියෙනකං කොයි තරං වේදනාවක් දෙනෙන අද කියලා. ඒ වේදනාව යම් සේද ඒවාගේ සිය දහස්ගුණයෙන් භයානක වේදනාවක් තමයි? මේ නිරේදී මුණදෙන්ට ලැබෙන්නේ. මො ගිනි දැල්වලින් පිරිල තියෙන වෙලාවග කපන්නේ. එක කඩු පහරක් කොටලා ගන්නකොට මේ ගිනි දැල් එතලින් ශරීරයේ ඇතුළට ඇතුල්ලෙලා ඇතුළ පුළුස්සනවා. නැවත හටගන්නවා නැවත කපනවා ඇදි මේ ප්‍රාණගහත කරපු අය මේ නිරයේ ඉතාම දරුණු වදබන්ධනොවලට භාජනය වෙනවා. මේක තමයි සංජීව. ආවුෂ අඩ්ඩුම නිරේ. පවුෂ අඩුයි කියල කීවහම කොච්චරක් විතර ආවුෂය ඇද්ද. අපි ජීවිත අආවුෂෝලටත් වඩා අඩු ප්‍රමාණයක් න නෙමයි අඩුයි කියලකෙහම අපිට හිතෙන් එහෙමනි අපි මේ ආවුෂය හරියට දන්නති නිසා. සංජීවයේ චාතුමහාරාජිකයේ ආවෂ්‍යත් එක තමයි ගණනය කරලා තියෙන්නේ. ශාතුම හාරාජික දෙවියන්ගේ ආුෂ්‍ය මනුස්සවර්ශයෙන් අවුරුදු ලක්ස අනුව අපේ අවුරුදු ලක්ෂ අනුවක් ඒ දෙවියන්ට ආවිුෂය. එතකොට මේ ලක්ෂ අනුවුව මේ සංජීවයට එක දවසයි ලක්ෂ අනුවේ එව්වා තිහක් මාසෙයි එවන් මාස දොළහක් අවුරුද්දයි. එවන් අවුරුදු පන්සීයක් සංජීවයට ආවිුෂයි. සාමාණ්ඩිින් නිරයවල්වල මහනිරයවල්වලින් ගණනින් කියන්ඩ පුළුහන් ආවුෂයක් තියෙන නිරයමේ. ගැන මනුස්්‍ය වර්ශවලින් සඳහංකලොත් බිලියන එක්දාස් හයසය විශ්සක්්විතරය. මිලියනනෙම බිලියන. එක්දා සයිසිය විස්සක් විතර ආවිෂයි. එති මේලෝකෙ ඉන්න සමහරයනං අලියත්තුුත් මරණවා. ඔය ගවයෝවාගේ සත්තු ඌරෝ මූෝ ගෝන්න්නවාගේ මහසත්තුත් මරනවා. තල්මස් වුවගේ සත්තු දඩේමයන අයත් ඉන්නවා. නමුත් සමහරයි ඉන්නවා ඔය මදුරුවෙක් කෝන්දුරුවෙක් මැස්සේ කැරපොත්තෙක් එහෙම සත්තු මරනවා. අරවාගේ මහා සත්තු මරන්න යන්න නෑ. නමුත් මදුරුවෙක් ඇගේ වැැහෝොත් මරණවා. කැරපොත් එෙක් ගෙදර ඉවා දැක්කොත් මරණවා. කූමියෙක් කෑවොත් පොඩි කරල දානවා. මේ මෙ සුළු සිද්ධියක් කියල මේක හිතන්නේ. නමුත් ඒ කූමිය මැරුවත් මදුරුවට ගැහුවත් යන්ඩ තියෙන නිරය තමයි මේක. ිුටිරාප අය විතරක් නෙමයි මදුරූකූමි මරහපොයත් මේ නිරේටම තීරණය වෙනවා. එකක ඉසසර භයානකත්වේ. ඉළඟට දෙවනි නිරේ ති මේ ඒක නිරයක් ගැන දීර්ග විස්තර තියෙනවා. අපි මේ ලෝකයේ අසත් පුරුෂව අකුසලට බරව ජීවත් එච්ඡාය පිරිහෙන හැටි පැහැදිලි කරලා තියෙන කාරණාව තමයි මේ කෙටියීක් සාකච්ඡා කරන්නේ. කා සූත්‍රේ තෙව නිීන පායි මේ කාලසූත්‍රයේ මේ යම පල්ලු මහා හඬ නගාගන ඇවිල්ලා ගිනිගත්ත ආයුදවලින් ඇනලා නිරිසත්තු යකඩපොළුවයි පෙරලනෝ නිරයේ බිම යකඩින් හෙදිල තියෙනව කියල කියන්නේ තන්නේකරම ගිනි අරං අඹදලුවාගේ රතු වෙලා තියන්. ගිනිිදැල් මතුවෙී තියෙනවා ඒ පොළොවි පෙරලෙනවා ඒ පොළොවෙ පෙරලලා අරගෙන එනවා කියනවා පොරොව සොල් දොරගේක පලයක් වගේ කියල කියනවායි පොරවා නිරිසතත් ලොකුයින්නේ සාමාන්‍යෙන් ගෞතුනක් විතර උසයි කියල කියනන්නේ සාමානෙන් නිරිසති අරගෙන ඇැවිල්ලා අර පොරොවෙෙන් පලනවා ිය පොල් කදන් තල් කඳන් පලනවා වගේ එ පොරොවෙන් පලනවා පලලා හතරැස් කරනවා හය පට්ටන් කරනවා අටපට්ටන් කරනවා සොලොස් පට්ටන් කරනවා ඒවාගේ එකක හැඩවලට යලා පලනවා හැබැයිතින් පොරෝොට පොරෝපාරාපහ පොරෝ ගන්නකොට එතනින් ඇතුළට යන ගිනි දැල් ඇටකෝටුවල ඉඳල පුලස්සනවා ආන් එහෙම කරනකොටෑය අපි වෑය දන්නවා.ඒ වෑය අරගෙන ඉනකට රහිනව ඉතාම හීනිවෙන්ට රහිනවා වෑයි. පොරොවෙන් එකක පට්ටන් වොලට හදලා වෑයෙන් රහිනවා. ඉද කර්මය නිසා මැරෙන්නේ නෑ. තැන් හිතනක අපි මෙහම ඉන්නකොට කවරුහරි බිමදාගෙන ෑයයක් කරන් රහින්ට ගත්තු. කොයිවාගේ සවභාවද තියෙන්න්නේ කියලා. ඊට වඩා දරුණු ස්වභාවයක් මෙතැනතියෙන්. වැෑයත් ගිනි අරගෙන පොළොවත් ගිනි අරගෙන නිරන්තරයෙන් ගිනි දැල්නැගෙනවා එවන් වෙලාව ක රහින්නේ. එහෙම රැහැලා ලනුවලින් බැඳල රථවල ගැටගහනෝ. දැ අර රැහැලා තියෙන පුද්ගලයා රථවල ගැටගහලා අඹදල්ලවාගේ රතුපාට වෙලා තියෙන යකඩ පොළොවෙ ඇදගෙනයනවා. තම මේ නිරේ තියන දුකේ ස්වභාවේ එති ගීට සාපේක්ෂ තව නොයෙක් ආකාර දුක්කං කටළු මෙතන තියෙනවා තුන්වෙනියට තියෙන්නේ සංඝහාත කියන නිරේ සංඝාත නිරේ ඉන්න අය තමන්ගේ ඉන්නගාවටයනකම් මේ යකඩ පොළොවි ඉරි ලයින්නේ එකනි ඉනෙෙන් පල්ල හැකොටස තියෙන්නේ පොළොව ඇතුළේ ගිගොඩ එක ඇතු ලිතියෙන්නේ. ඉ ගුඩ කෑල්ල තමයි මතු වෙලා තියෙන්නේ. යනිසම එහාට මෙහාට පැත්්දෙන්ඩ කරන්න මුකුත් බෑ. ැබ මේ නිරේ මේ දිරිසත්තු මෙහෙම දෙැවිදවී ඉන්නකොට ගිනිගත්ත ජොදුන් ගනන් දිග මහා විශාල පරුවත තනිකර ගිනි අරන්තියෙන්නේ. බැලූ බැල්මට මුදල නොපෙන්න්න තරම්. පරුවත රෝල්ඩවී රෝල්ඩවනවා මහාහට නැගෙනව රෝල්ලෙනකොට එතට මේ නිරිසත්තුන්ට මොකද වෙන්නේ අබ තලවාගේ දේව තලනකොට පොඩිවෙන්නේ යම්සේද උග්ගහක් මේවාගේ යමකින් තලාගෙන ගියොත් කොහොම මිරි කෙනවද මෙ නිරි සත්තු ඒ තරමට තැලිල්ල මිරි කියලා යනවා කියල සඳහන් කරන.හැබැයිතින් ඒ පරුවතය ඒ හාට ගියාට පස්සේ කරුමය නිසා මේගොල්ලු ආයෙත්නැගිටිනෝ. ඉතිං බටහිරින් ආපු පරුවතය හාට ගිය නැගෙනහිරට ගිය හම දකුණින් පරුවවතයක් යන උතුරු පැත්තට. එළඟට ඒකට තැලෙනවා එට පසේ නැගෙනහිරින් බටහිරට පරවතයක් යනවා ඒකට තැලෙනවා. උතුරෙෙන් දකුණට පරුවතයක් කියනවා. ඒකට තැලෙනෝ. සමහරවෙලාවට දෙපැත්තෙන් පරුවත දෙකක් ඇවිල්ලා මගදිය එකතුයෙනවා. එතට අර මැද්දෙ ඉන්න ඒගොල්ලො බිමට හේත්තු වෙලා තැලිීල නැහැ නමුත්තර පරුවත දෙකට හේත්තු වෙලා තැලිලා. අන්න එහෙම ඉතාම දරුණු දුකක් බිඳිනවා කියල සඳහන් කරනවා සංඝාත කියනෙවෙයි. විශේෂීෙන් කාන්තාවන් මේ සංඝත නිරයේ ඉපදිලා ඉන්නවා කියන කාරණාව සඳහන් කරන. වැරදිකාම සේවනය කරප්පු අය දුක් පෙන්දින තවත් එක නිරය මට්ටමක් හැටියට සමහර තැංවල පැහැදිලි කරලා තියෙනවා. එළඟට පෙන්නතින තියෙන්නේ රවරෝව කියන නිරේ. රෞරව නිරය ශරීරය ගිනි අරගන දවන දුමක් තියෙන්නේ. පුච්චනවා ශාරවූ දුමත් ඒ දුම ගිනියම් වෙලා තියෙන්නේ දැක් මනුස්සලෝකෙ අපි දුම් දැකල තියෙනවා අපිට දුම් වැදිල තියනවා. ඒ දුමේ කිසිම උනුසුමක් අපිට දැනෙන්නේ න මේ දුම උනුසුමයි ගින් දරත් එක්ක වගේ එන්නේ. ශරීරයේ නවදොරින් ඇතුලෙනවා ඇස් දෙකෙන් ඇතුලෙනවා කන් දෙකෙන් ඇතුල්ලනවා නස් පුඩු දෙකෙන් ඇතුල්ලෙනවා මොකයෙන් ඇතුල්ලනවා මළමූත්‍රා පහකරන දොරටෝලිින් ඇතුල්ලෙලා සම්පූර්ණ ශරීර අභ්‍යන්තරයේ පුච්චනවා. මෙතෙකැයි මේ වේදනාව කියලා නිමක් නෑහ. එතරන් මහා ශාර දුමකින් නවදොරින් ඇතුල්ලෙලා දවන දුක මේ රෞරව කියන නිරේතීර. එළඟදිනෙ මහා රෞරවේ. රක්ත ලෝහිතයෙන් පිරුණු ඉතාම බලවත් දුක් විඳින නිරයක්. රක්ත ලෝහිතයෙන් පිරිලතියෙනවා කියල කියන්නේ. ය රතුපාට ලෙයින් ගිනියම්වෙච්ච ලෙයින් පිරිලතියෙන්නේ. දිරිසත්තු මේක මෙතෙකැයි කියාගඩ බැරි අපමණ දුකක් විඳිනවා.ඒ මහා රවුරවේ. ඉළකට තියෙන් තාපේ මෙ තාපේ කියෙන නිරයේ ගිනිගෙන දිලිසන පොළොවේ ගිනිගෙන දිලිසන යකඩ උල් හිටවලා තියෙන්. පොොවෙෙන්ම මතුවෙච්ච යකඩ උල් තියෙනවා. යම පල්ලු කරන්නේ අර බිනිස්සු නිරි සත්තු අරගන අරුවගේ උලතියෙනවා. පොළොවත් ගිනියන් වෙලා හාත්පසත් ගින්දරයි මේ උලත් ගිනියන් වෙලා තියෙන එකක උඩ උලතියෙනවා. අන් එහෙම විඳින මහා දුක්කන්දරාවක්. නිරේ යනවා. ඉති නිශ්චලව වලේ ඇමිනිලා දැවිදවී දෙවිදවී ඉන්නවා ඒ ඇමිනිිච්චවේදනාවත් දරනවා දැවෙනවේදනාවත් දරනෝ හෙලවෙඩ පෙරලෙන්ට විදිහකුත් කෝමත් නැහ. මැරන්නෙත් නැහැ කර්මය බලවත් නිසා. මැරුණුත් එවල මාපහු උපදිනවා ඒ කරම විසින් මපපුහ එතනම උපද්දවනෝ. තිළඟටදන ප්‍රතාාපයේ. ප්‍රථපය කියන නිරය හරියට යමපල්ලො ඇති භයානක බහිරව රූපවාගේ කියල කියන්නේ එ තරම් භයානක පෙන්ුමක්තියෙන් නිරිසත් න්නේ මහ ගිනියගුරු කඳු තියෙන්නේ යකඩවුල් විවිධ උල් ආයුධ අරගනයවිල්ල මෙ නිසත්තුන්ට අනිනවා. ඇනල කියනවර ගිනියගුරු කන්ද දිග නගින්න කියලා පහර දෙෙනවයි වගේ. නගින්ඩ කියන උඩට ඉති කරන්න දෙයක් නෑ බැලූ බැල්මට තරන් කෙරවලක් නොපෙනට තරම් ගිනියගු කඳු තියෙන්න්නේ ඉති නගින්ඩ නගින්ඩ නිතන් ක අගුරු කන්දක ගොඩ වනකොටර ව ොඩක ගොඩෙනනවයි කකුල් කඩාගෙන ඇතුළට යනවා. පිලිස්සෙනවා නිමක් නෑ. නමුත් කරමේ නිසා ඊළඟට නැවත පයෝසෝලා තියන්ට පුළු හංකම තියෙනවා. ඉති එහෙම දෙවි දෙවී දෙවි දෙවී. ගිවා නැගෙන ඇත්තන් රායිදෝලින් පහර දෙනවා මෙහෙම නැගල නැගල සෑහෙන්ෙන දුරක් නැන්ගට පස්සේ මහ භයානක හට නගාගෙන හමාගනයනෑ ගිනියම් මෙච්ච හුලන් තියෙනවා. අංෙ හුළඟත් එක්ක ඔරොත්තු දීන අර උඩට තව නගින්න බෑ. සමහරය උඩට යනවා සමහරය මඟ ඉන්නවා ඉට පසේ නිරිසත්තුව අපහු වැටෙනවා වැටෙන්න්නේ එහැම වෙලාවෙම ඔලුඔයටට කකුල් ඉහෙලට ඉසිී ඇත්මයි වැටෙන්නේ ඒය වැටෙන්නෙ මේ ගිනිගත්ත යකඩ පොලෝට ඒ වැටෙනකොට නිරිසත්තු වැටෙනකොට අර යකඩ පොලොයෙන් මතුයෙනවා යකඩ උුල් සඳහන් කරන මේ තරුණ තල්ඳන් තරුණ පොල් කඳන් වගේ ලොකුයි ඒවුල් මතුවෙලා ඇවිල්ල තියන නිසත්තු ඔළුුවෙන් ඇමිනෙනවවාරුල්ල කට ඔොලුේ ඇනවා ුරපතුවල ඇනනවා මූුණේ ඇනනවා ඉති මේ ටික දවසක් ඉන්න නෙමෙයි. අවුරුදු සිය ගනන් දාස් ගනන් කෝටි ගනන් මේ උල්වොල ඇමිනිලා ගලන ලේ ගින්දරින් එහෙම්මම පැහිපැහි අවරුදු කෝටි ගනන් ඉන්නවා. එක තමයි මේ ප්‍රතාප කියන්නේරේ. එලගට තින පිතින ආීචය. අටවිනි නිරයේ භයානකම නිරේමට්ටවු. මේ අවිචයේ යොදුන් සීයක් ඇතුළ ප්‍රමාණය සඳහන් කලතින යුදුන් සීයක් කියල. දිසාමාන්‍යයෙන් දලවසයෙන් කල්පනැකළොත් සැතපුම් දාහකට විතරාසන්නයි. දාහ එක් දස් දෙසීය ට ආසන්නේ දාහකට විතරසන්නයි. කොයි තරන් නිරිසත්තු ඉන්නවද. උදාහරණයක් පෙන්නලා තියෙනවා අපි මේ ඊයන් උනු කරලා. කිසියම් නලේකට වැැක්කුරුව අතුරු සිදුරු නැතුව උනුකරපු ඊයන් ඒ නලේ පුරාම ගමන්කරල පිරෙනවා. අය වතුර ටිකක් දැම්මත් වතුරටත් ත්‍රංග යන් ඉඩක් ඉරුවන්නේ නෑ. මේ නිරේ නිරිසත්තු ඉන්නවා කියල කියනෙ තේවාගේ. අවිචී. එතෝට නිරමූලේෙන් මණ්ඩ ලේෙන් කලකෙන් මංතනෙ මැදන්. නැගෙන ගිනි දැල් මේ යොදුන් සීයක් තරං විශාල මුරු නිරය පුරාව පෙතිරලයනවා. ගරත්තුම රතුපාට ගිනි දල්. මනුස්සලෝකෙ ගිින්දරට වඩා ඉතා දරුණුයි කියලනෙ සඳහන් කරන්නේ. කාරණාව පැහැදිලි කරනවා මේ අපේ රටේ එක සිද්ධියකදී. ඇ සිතුල් පව්වේ වැඩහිටපු එක භික්‍ෂූන් වහසෙනමක් රාතන් වහසකින් අහනු අස්වාමීනී ඒ නිරය පෙන්නන්ඩ බැරිද කියලා ජොටි කියන නිරය පෙන්නන්ට බෑ හැබැයි නිරයෙන් ගත්ත ගිනි පුපුරක් පෙන්න්නන්නම් කියලා. හා කියනවා ඉටස කියනව මේනම් අමු දැව ගිෙනල්ල ගොඩ ගහන්න කියලා. අමු දැව. දෙ සෑහෙන විශාල අමු දර කන්දක් ගොඩ ගහනෝ. ගොඩගහල ගිල්ල කියනවා ස්වාමීණ හරි. රාතන් වහන්සේත් ළඟට ගිහිල්ලා. කෙර හොඳට දර ගොඩ දිහා බලාගන්නට. කියල උන්වහසමේ නිරයෙන් අරගත්ත ගිනි පුපුරක්. අපි අ දරකැලි දෙකක් එකට වඩින කොට ගිනි පුරුවයන්නේ. එක ගිනි පුරක් නිරේ අරගන අර දරගොඩට දානවා. ගිනිපුපුර දරගොඩට දානවත් අමුදවකදංගොඩ අලුවෙනවත් දෙකම එකවර සිද්ධ වෙනවා. එතරම්ම භයානකයියේ ගින්න කියල සඳහන් කරන්න. එවන් ගිනි ජාලාවත් තමයි මේ අවිචීතියෙන්. මේ තරන් නිරිසත් වූ ඒ අවිීචයේ දුක්කින්දිනවා. එතකට මේ තියෙන්නේ මොකක්ද මේ පරිහානියේ. දස අකුසලක කරුම රැස්කරලා මෙලවත් පිරිහුණා මිනිසුන්ගෙන් නිින්දා පහස ලැබුව මිනිස්සුන්ගෙන් බනුන් ඇහුව තාඩන පීඩෙනවලට ලක්වුණා නීතියෙන් දනුවන් ලැබුව මේවාගේ නොයෙක් හැලහැපිමුවට ලක්වෙලා. එළඟට මැරිල ගිහිල්ල නිරේ ඉපදනවා. මෙ නිරයේ ඉපදනා කියලා නිරේ ගෙවන කාලේර්. ති දීර් ගනින දැන් පලවෙනි නිරේ මට්ට මේ ආවුෂ්‍ය සඳහන් කළ මනුස්සවර්ශයෙන් අවුරුදු ලක්ෂ අනුවක් එක දවසයි කියලා. එතකට මේ දෙවනි නිරේයට නැත්තැං කාල සූත්‍රයට කොච්චර වුෂඇදද. අවුරුදු තුන්කෝටි හැටලක්ෂයක් කාල සූත්‍රරයට එක දවසයි. සංඝහතයට කොච්චර අවුෂද මනුස්සවර්ශයෙන් අවුරදු දාාහතර කෝටි හතලිස් ලක්ෂයක්. මෙ සංගාතයට ආවුෂයි මනුසවර්ෂයෙන් අවුරුදු දාහතර කෝටි හතලිෂ් ලක්ෂයක් සංගාතයට එක දවසයි එතකොට දාහතර කෝටි හතලිෂ් ලක්ෂයේ වූ අතිහා මාසයයි එවන් මාස දොළහක් අවුරුද්දයි ඉති සාමාන්‍යෙන් ආවෂ තියෙනවා එවන්වර්ෂය විශාල ප්‍රමාණයයි ජීවේයට න තිබුණේ අපායි ආවෂ්‍යවරුදු පන්සී යයි. එදොට මේ කාල සූත්‍රයට එනකට දාහක් විතර වෙනවා. සංගහතරෙනට දෙදාහක් විතර වෙනවා. එවන් අවුරුදු දෙදාහක් විතර ඊළඟට පිනතින අවුරවය රෞරවේ ආවෂ්‍ය තමයි මනුස්ස වර්ෂෝලින් අවුරුදු පනණස් හත් කකෝටි හැට ලක්ෂය. මේ රෞුරවට එක දවසයි පනස් හත්කෝටි හැටලක්‍ෂයවත් තිහක් මාසයයි. එළකට දෙන්නේ මහාරවුරවේ මනුස්වර්ෂයෙන් අවුරුදු දෙසය තිස්කෝටි හතලිස් ලක්ෂයක් එක දවසයි එළකටතිෙන්නේ තාපය මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු නමසය විසිෙක් කෝටි හැටලක්ෂයක් දවසයි කියල සඳහන් කරන. මනුස්සවරෂ නමසය විසියෙක්කෝටි හැට ලක්ෂයක් එක දවසයි. ඉතින් දිවිය ලෝක හයයිනෙ තියෙන්නේෙ. එතෝඩ අපායවල් හයක් ගැනකි හම ඒ අවුෂය ඉවරයි. ඒළගටතියෙන්නේ ප්‍රතාපය හත්තෙන අපපාය අන්තර්කල්ප භාගයයි කියල කියන්න. හත්තන අපා අන්තර්කල්ප භාගයයි. අටවැනියට තියෙන අවිජ්‍යයේ. අන්තරකල්ප එකයි එතවට කොහොමද අවිචී ආවුෂ්‍ය ලියන්නේ අවිච ආවුෂය අසංක්‍ය අසංකය කලකන්න එකයි බිඳදු එකසිය හතලිහෙකින් ලියන ගාන එකයි බින්දු එකසිය හතලියේ ගොඩවල් අසූ හයලක්ෂ හතලිස්්දාහ අවිචියය මුළු ආයු කාලය අසංකය සූ හය ලක්ෂ හතලිස්දාහක් අසංකයට ආක්ෂයි එකන අන්තර්කල්ප එකයි ඉති කොච්චර නිරිසත්තු ඉන්නවාද තමයි සඳහන් කළේ නලයකට පුරුවපු ඊයං වගේ කියලා. එතකොට කරුම කරපු සත්වයා ඉන්නෙම නිරේවල්ලොල. මනුස්ස ලෝකේ ජීවත් වෙන වනන් යම් පිරිස. ඒ මිනිස්සු මරුණු හම භාගිතුන් වහස දේශනා කළෙයි මෙ නිය අග තියෙනවනං වැලි ප්‍රමාණයක් භාගිතුන් වහන්සේගේ ඊටත් වඩා අඩු පිරිසයි ආපහු මනුසලෝකිටේන්නේ. මහපොළොවේ වැලි වගේ අනි කොක්කොම යන්නේ මේ නිරේවල්ලොල්ට. ඉන් තවෝසුපත් නිරයන් එකසිේ විසි අටක් ගැන අපි මොකුත්ම කතා කළේ නෑ. ලෝකුඹු නිරේ තියෙනවා. උනුවලු නිරෙහි තියෙනවා. මේවාගේ නිරේවල් ගන්න නාවක් තියෙනවා. ඒ හැම්ම නිරේකම ඔසුපත් නිරයන්ගේ පවා විඳින්ඩ තියෙන දුක්කන්දරාව විඳලා 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 ඊළඟට මෙ නි සතා කොහෙද උපදින්නේ. මේ වෙනකොට අවුරුදු කෝටි කීයක්ති කියලා ගණ නත්නෑ කෝටි දාස් ගන ඔය දුකවිඳලා ඊළඟට ඇවිල්ල උපදිනවා තිරිසංලෝකි. තිරිසං ලක මොන තර නන්දුකයිද. කණ්ඩ තියෙන දේවල් ගැෙන හිතැන්ට. සමහර සත්තු ඉන්නවා කොළකාලා ජීවත්ව වෙනවා. සමහර සත්තු කටුත් එක්කම කොල කනවා. තව සමහර සත්තු ගස්වල කඳම් පවා කනවා තැගලියු ඇත්තුවාගේ සත්තු කිතුල්ගස් පලාගෙන පොල් ගස් පලාගෙන. කඳන් කන්නේ කොයි තරන් රලුද බලන්න යාහර කොලත් කනව කඳනුත් කනවා. සමහරයි තනකොළ කාගනයනවා සමරයි කටුපඳුරු කාගන යනවා දෙමේ රස් ඇද්ද මේ කෑම අපිට හිතන ඇති ඒ අයියට රස ඇති කියලා. නමුත් පින්නතිනී ස්වභාාවේෙන් අපි ලා ැලුව රස නෑලමි තනකො. එතකට අද මේ රසනැති කටු සහිත කෙදි සහිත රලූ තනකොළ කකා මේ ජීවත්තෙන් නෙවෙයි මේ කවු ද ඇත්තරම. මෙ වෙන කවුරුවත් නෙමෙයි? අපි වගේම කාලයක් බොහොම රසටඋයල තෙලට කිරට මිරිසට රසට කාපු අය මෙයින්නේ. නමුත් අද කෙසිම රසක් නැති තනකොළ බුදිිවා. කාලයක් ඉතා මොහොඳට රසට කෑව අද තන කොල කනෝ. මනුස්සලෝකෙ හිටි අය නමුත් ඇයි ඒගොල්ලො මේ තත්ත්වයට පත් වෙලායින්නේ මේ ලෝකෙ කරන්න තියෙන හැමදේම කලට වෙලාවට හරියට කරගත්තා එ ඔක්කොම කලා ඉගෙන ගත්තා රැකී රක්ෂ හොයාගත්තා යානවාහනාරගත්තා ඒවල් දරවල් හදාගත්තා ආවාහ විවා හවුනාා දරුව මල්ලු හැදුව මෙ සියල්ලම නිසි කලට වෙලාවට කළා හැබැයි ඒ ගොල්ලන්ට අමතක වෙච්ච දෙයක්ත් එප්පා අත්‍යාවශ්‍යමදේ අමතක වෙලා ඒ තමයි මේ සිල් රැක ගණ්ඩ අමතක වෙලා අන්න ඒක නිසා තමයි මරණින් පස්සේ එහාට යන්න වෙලා තියෙන්නේ. සිිල් රැක ග්ඩ අමතක වෙලා. දේ සිල් රැකගණ්ඩ අමතක වෙච්ච නිසානේ දසාකුසල කර්මපතයන්ට යෙදුණේ. එමනම් මේ සීලය උපදින්න තැන තීරණය කරන්න වටිනවමද. මෙලව ජීවත්වෙන සත්වයා මැරුණට පස්සේ නැවත උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නෙම? සීය. සීලය විසින් උපදින තැනතීරණය කරනවා දානය විසින් ඒ ඉපදිච්චායට ඒ ජීවිතයට මොනවද ලැබෙන්ඩ ඕනේ කොයිවිදිහට ද බවබෝග සම්පත් ලැබෙන්ඩ ඕනෙ කියන කාරණාව දානය විසින් තීරණය කරනවා එතකොට මේලෝක ජීවත්වෙන සත්පුරුෂයා ධර්මකාමයා මේ කාරණාව දැනගන දානය යිසීලයැයි දෙකම සම්පූර්ණ කරගන්නවා කොටඉතින් මේ කාලේ පවතින වසංගතවාගෙන මේ මේට වඩා භයානක වසංගතාවත් ඒ පුද්ගලයක් බයනෑ. කවද මැරුණත් කොතන මැරුණත් කොහොම මැරුුණත් උපදින්නේ මේ තැනට වඩා ඉතාමත්ම හොඳ තැනක සමහරලාඩ කවදාවත් වසංගත හැදෙන් නැති කවදාවත් උන හැදෙන්න්නේ නැති මනුස්සලෝකකි තියෙන රෝගවත් වෙනත් කිසිම රෝගයක්වොත් හැදෙන් නැති සුගතියකු උපදිනෝ. යටත් පිරිසින් දහදිය දානව තරංවත් දුකක් දුකක් නෑහ. මොනෝද කරලතිෙන් සිෙල්දැකලතියනවා. දන්දී ල තියෙනවා. නැවත මනුස්සාත්මික උපත්තිය ලැබුවත් උතුරන්ඩ දන සම්පත්හම්බෙනෝ. සමහර මවුපියූ නොවිදිනා දුක්විඳලා. සල්ලි හම් කරලතියෙනවා කෝටි ප්‍රකෝටි ගනන් හැබ මව්පිය හරියට දුක්වි දලතියනවා ඒ සල්ලි හම්බ කරට. හැබැයි ඒගොල්ලන්ට ඉපදිච්ච දරූ ඉන්නවා ඒගොල්ලට දැන් කිසිම දුකක් නෑ. ඇයි කෝටි ගනන් හම්බ කරලතියනවා. දැබලට කොයි තරන් පුුණ්්‍යවන්තද කියල හරි හම්බ කරන්න තියා කිසිම දුකක් විනිින්ට දෙයක් නෑ පරම්පරාගානකට ඇතියනට මවපියෝ දහ දුක්විඳ හම්බ කර තින. ඉතින් එවන් පවුලක ඇවිල්ල පිළිසිඳ ගණ්ඩ සසර කොයි තරන්කින් කරලද ඒන්නේ මනාව දන්දීලා මනාව ප්‍රාර්ථනා කරලා දැ අපේ සෝන සිටුවරයා අපේ පිනතුන් බණට අහල ඇති මේේ යටිපතුල්ලල ලෝම තිබුණ කියල සඳහන් කරන්න සෝනභික්ෂ එ මේ සිටුවරේ කෙටීට ඉන්න කාලිය ඒක කියන්නේ එම්ම අප මේ කාලෙ දැකන්න ෑන අඩිපතුලල ලෝම එන්ඩ හේතුවක් නෑ මේ රළු පොලොව පාගපාග අපි යනනිසා ලෝමෙන්න්න හැටියක් නෑ. නමුත් මේ සිටුවරයා පයින්යන්නේ ඇවිදින්න්නේ නැතුවනෙ මේ තාම සිනිදු බුමුතුරුන් මතතමා ගමන් කරන්නේ. පයට රළුවක් දැනෙනෙම නෑ. එහෙමත් ඇවිදින්න හේතුවකුත් නෑ යම් සේවකයකුට යම් කාර්යක් කියහම මට අහවල් වැඩි කරන්ඩ මේක කරන්ඩ කියලා ඒ සේවකයක අත පහූුණොත් සේවකයාතින් සෝන කුමාරය අහනුව කියනෙ මේ මම කකුල බිමතියන්නද කියලහනෝ කියන්නේ එකකුල බිමතිබොත් මොෝ යිද සේවකෑයට එයාට දරන්ඩ බැරි තරන් ගොලිී කැක්කු මක් හදනවොට එ නිසා යම් වැඩක් පැවරුවෝොත් එක වහාම ඉවර කරනවා ඒයි කකුළු බිමිතිබොත් තියවරයි. එතකටදැන් ඒවාගේ අවස්ථා ලැබිල්ල තිේන්නේෙ තමන් යම් කාරයක් ද හිතන්න කරගණ්ඩේ හිතන මොහතට කෙරෙන්ඩ අන්සාරි කරලාතින කුසල කරමයන්ගේ හැටි. ඒ නිසා භාගිත වහස දේශනා කරනවා මේ ජීවිතය තුළ අප්‍රමාදීවෙන්ඩ. හැම වෙලාම කුසලය උදෙසා මහන්සිවෙන්ඩ. අපි කම්මැලිම කුසල් කරඩන. යම් කෙනෙක් කුසලය උදෙසා මහන්සිවෙනවා කියලා කියන්නේ. සමගේ සැපයවෙනුවෙන් මහන්සේනවා කියනක. න අපි මහන්සි වෙනවා ඉගෙන ගණඩ මහන්සේෙනවා රස්සාාව හොයාගන්ඩ මහන්සේෙනවා ව්‍යාපාරයේ දියුණු කරගන්ඩ මහන්සෙනවා මෙ කොච්චර ඉගනගෙන කොච්චර මහන්සි වෙලා හරි. කෝටි ගනන් හම්බ කළත් ඔක්කොම මෙහෙ දාලාපි අ්ඩි බැයි මේ අම්භකරපුවාගෙන් සත විසි පහක්වත් ගෙනියන්න්න බයාපිට. තැබැයි ඒ මහන්සි වෙනවා වගේම මේ කුසල් රැස්කරගන්ඩත් මහන්සේවෙලා තිබුණ නං ඒ රැස්කරගත්ත සියලුමදේ මෙලොවන් යනකුට කාටවත් දීලා යන්නේ දීල යන්නෙ නෑ. ඒ ඔක්කොම අපි අරන් යනවා. අනික් බෞතික දේවල් ඔක්කොම ලෝකෙයට දීලයනවා. අන්න ඒක නිසා කුසලේට මහන්සේඩුවනෑ භාගිතුන් වහසි දේශනා කළේ මහනෙන මේ ලෝකේ සැපට කියන තව නමක් තමයි පින කියල කියන්නේ. මාපුුණ්‍ය භායි සූත්‍රී. සැපට නමක් පින. යම්කිෙනෙක් පිින් රැස් කරගන්නවා කියලා කියන්නේ ඔහු මොනවාද මේ රැස් කරන්නේ. සැපරැස් කරගන්නවා. මේ ලෝක වසයනුත් පරලෝක වශයෙන් ඉතා උසස් විදිහටත් විඳින්ද මේ සැප තමයි රැස් කරන්නේ පින් රැස් කරනවා කියලා. එතකොට අනාගත ජීවිතයෙ කිසිමදයකින් අඩුවක් නැතුව සැපවත් ජීවිතයක් බවට පත්කරගණ්ඩ නං මේ ජීවිතයෙන් පස්ස ජීවිතය. ඒ සඳහා වෙහෙසෙන් ඕනේ මමම තමයි. වෙන කවරුවතයක කරන්න කෙනෙක් නෑ. අදකාලෙ ලෝකෙ ඉපදිලා බොහොම සැපෙන් සතුටෙන් මාලිගාවල්ලොල වගේ ගෙවල්ලොල ජීවත්තෙමි. ඉතාම සුව පහසු යානාවල්ලොල ගමන්ක කරමින්. සිතූපැතුූ සම්පත් ලබාගැන්නමින් ජීවත්ෙන දිහා බලලා අනේ අපිට බෑණි අනේ අපිට නෑන කියල පසු තැවෙනවට වඩා කරගණ්ඩ තින හැකි තරන් කුසල් රැස්කරගන්ඩ. ගන්දෙන්ඩ සිෙල් රකින්ට මතු ජීවිතයේ ඊට වඩා ඉතාමූසස් තැනක ඔබට පිහිටැන පුළුවන්. ඉතින් ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි. ඔය කාරණාව තේරුම් අරගන අවබෝධ කරලා යඒ වෙනුවෙන්. අටට කරන්නේ තිරිසංලෝක අනන්ත ප්‍රමාණ දුක්කින්දිෙනවා ඇයි කෞද බේරගන්නේ තිරිසනය කෙලා යිපදිච්චාාව දැ ප්‍රේතයන්ට නම් පින් දුන්න හම පින් ලැබෙනවනි බොහෝ ප්‍රේතියන්ට ලැබෙනවා මෙ තිරිසන් වුන්ට පිල්ලබෙන්නේ දුන්නට ඉතා භයානක තත්ත්වයක් තියෙන්න්නේ ඇ ධර්ම දේශනා කරනකටත් දායක පින්නතුන් කල් ොම අනුම්පාවවි මේ පින් අනෝදන් කර ලයිස්තුේ ලියල තියනම ගවල්ද ෙර ඇතිර පු සුරතල් සතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නවත් පැහැදිලිව දේශනා කරලා තින තිරිසන්නුට පින් හම්බෙන්නේ නැෑ කියලා. නමු තිරිසන්නු පෞ්කරනවන ද බලන්න බූසෙක් කොච්චර පව්කරනවාද. කොකෙක්වෙලා පිරිහිඩුවෙක් වෙලා කුරුල්ලෙක් වෙලා ඉපතිදිලලා පනුව ගුමනියීමමනි කන්නේ ඔක්කොම. එඇදිම මේ ඔක්කොම ප්‍රාණ ගහතන ඉති කවදත ගොඩේ න්නේ සංසාර. ආත් වැඩවිලත් ඒ මාත්මයක් අපිට හම්බුණු පෙරණං එහෙම හිටිය නැවතහම්බුණොත් තමයි ආත් මේ සසර කොච්චර භයානකද කියල තේරෙන් කෝහම හරි කවද හරි තිරි සංඟපායෙන් බිදිලා වැටෙන්න්නේ ප්‍රේතුලෝකට බුද්ධාන්තර ගනන් සමහර ප්‍රේතියෝ ඉන්න බඩින්නේ කකුල් දෙක ගාවින් ගිනි ගත් හම සරුවාංගමේ දවෙනවා. බඩ ඇතුළ නිතරම ගන්න යි කණ්ඩ නෑ. අවරුදු කෝටි ගනන් ප්‍රේත දුක්විඳලා ඔය කාලකංජික වගේ අසුර නිකාය වවල්ට ඇටෙනවා. සසර ඒ තරම් භයානකයි. ඒකයි සඳහන් කළේ දස අකුසල කර්මපතයන් රැස්කරකර යමෙක් මෙලෝ ජීවත්වෙනවනං ඔහු මෙවන් භයානක පරිහානීන්ට ගොදුරුවෙන කෙනෙ. එන්සාමේ වගෙන් අතමි දෙෙන්න්න කිය භාගිතුන් හසි දේශනා කළ. ද කුසලයෙන් වැලකිල දස කුසල කර්ම පතයන් සමාදන් වෙලා තිෙසරණ සහිත පන්සිෙල්ලා ආරක්ෂා කරගෙන මෙලවින් සමුගන්න දවසට හරි සතුටින්ම සමුගණ්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්්ඩ භාගිතුන් වහස්සේ දේශනා කොට වදාළ මෙවන් කරුණු අපේ ජීවිතවලට එකතු කරගෙන කලාතුරකින් ලැබෙන බුද්ධාන්තරයෙන්. කලාතුරකින් ලැබෙන මනුස්සු ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබන්ඩ. ශක්තිය දහිරයේ භාග්‍යිය. වාසනාව මේ පින්නතුන්ට උදාවේවාක ආශිරුවාද කරනවා පිනතින අද ධර්ම දේශනාවේ දායකත්වය දරු ලබන්නේ, ආරේ මීරුින් පෙරේරා මහත්මිය නොම්මරතුන් සිය හැට පහ දේවාල පාර දෙපානම පන්න පිටිය ලිපිනේ පදිංචි, මීරුන් පෙරේරා මහත්මිය තමයි තායිකත්වය දරුණු ලබන්නේ. උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා ඩී ප්‍රේමපාල පෙරේරා මහත්මා මීට මාසත්තුනකට ඉහැතිදීනිදන ප්‍රාප්තියට පත්විච්ච එතුමානන්ට පින් අනුමෝදන් කිරීමත් ක්‍රියානවිත රාජකාරිය යෙදී සිටියදී මිය ගිය පුතනුවන් වන ඩී වසන්ත ප්‍රේමරාල් පුතනුවන්ටත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලළුම රණවිරුවන්ටත් අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍යයාාලයෙන් නිර්මාතෘුවර අතිගෞරෝණීය ධරණාගම කුසල දම්ම නායක මහිමිපාණන් වහන්සේටත්. මේ රැස්කරගත්ත උතුම් සද්ධර්ම දානානි සන්සේ අනු මෝදංවේවා කිය ප්‍රාර්ථනා කරනවා එට අමතරව බොහෝම කල්්‍යයන මිත්‍රීන් හැටියට අපිටත් සෙත් ප්‍රාර්ථනා කරලාතියෙනවා. රටේ මහා සංගරත්නය සියල්ලු දෙනා වහන්සේටමත් මේ උතුන් සද්ධර්මදානානි සංසේ හේතුවේවා කෙළ ප්‍රාර්ථනා කරනවා බෞද්ධ්‍යයා මාධජාලයේ වත්මන් අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජරඥාන නායක මාහිමි පාණන් වහන්සේ ඇතුළු බෞද්ධ්‍යයා කාරු මණ්ඩලේ සියල්ු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිරවාදේ ල බේවා කෙළල ප්‍රාර්ථනා කරනවා එන් උතුම් ්‍රර්ණාවන් සිදු කරන්නට ඒදුන අද ධර්මදේශනාවේ දායිකත්වය දරනෙ මීරින් පෙරේරා මහත්මියටත් එතුමිගේ දවාදරුවන්ට පෞු්ලේ ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පුුණන්න්‍ය ධර්මයන් අනුමෝදන් වේවා පින් අනුමෝදං කළ සියලු දෙනාටමත් ආශිරුවාද කළ හැම කෙනෙකුටමත් තුනරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිිරෝගි භාාවේ චිරජීවනය ලැබේවා ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරයන්ඩ මේ පුුණ්්‍යධර්මයන් සරු දෙනාටම හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසත් සහාචපජිම්මන් මහාදේවානාගා මහිමධිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරංග්‍රක්කං තුළූක ශාසනන් දේවූ වස්සතුකාලී නේ සස්්‍ය සම්පත්ති හතුච පිතෝ භවතුළු කෝචරාජය භවතු දගමිකු.